ඒහිඳා මේ පිරිසිදුකම පිළිවෙල කියන එක මානසික සෞඛ්‍යයට හරි වැදගත්. පවුල් අවුල් ඇති වෙන්න ඕක හරියට බලපාන. අපේ වෛද්‍ය විද්‍යාලේ මහාචාර්යවරයෙක් ඉන්නවා. එයා නිතර කියනවා අයිෂ බලනවා ලංකාවේ කාන්තාව ගෙවල් වල ඉන්නේ හැටි. මං අහනවා ඇයි සර්? නිකන් උචක්කු වගේ ඉන්නේ ඔයි කියේ. උචක්කු වගේ. සර් කොහෙන්ද ඔය වචනේ හොයාගත්තේ? වචනේ කොහෙන්ද මන් දන්නේ නැහැ. මං රවුස් කෝට් එකක්ද මොකක්ද එකක් එල්ලගෙන ඔළුවක් පීල්ල නැහැ. හරියට මූණක් අටක් හොදලා නැහැ වගේ. පපුවේ තියෙන ඕන දේවල් බඩදී හැ. දැක්කාම ස්වාමීන් වහන්සේට පිළිකුල් භාවනාව කරන්න පුළුවන්. හැබැයි පාරේ යනකොට බෙන් සතියක් වගේ යනවා. වැඩ තියෙනවා කෙලින් කරලා ඔළු පීරලා හැඩ වැඩ දාලා පාරේ බෙන් සතියක් ගෙදර මල උචක්කුවා. උදේහවා ස්වාමි පුරුෂයෙකුට දකින්න සිද්ධ වෙන්නේ මේ උචක්කුව නම් මිනිහා පාරේ යන බෙන් සත දිහා කෑදර විදියට බලනවා. මේක දුරදි කියන්නේ බෙන් සතියක් එලවලා බලන්න හිතිච්ච දවසක. ඉතින් ස්වාමි පුරුෂයෙක් නොමකට යාම සම්බන්ධව 150 කාන්තාව වග කියන්න ඕන. අපේ කාන්තාවන්ගේ දුර්වලකමක් තමයි කසාද බඳලා ළමයෙක් දෙන්නේ කම්බුනාට පස්සේ හිතනවා මගේ මනුස්සයා මගේ මොනවද නොදක තියෙන්නේ ඔහේ ඉන්නවා එල්ලගෙන වැටකොළු මැස්ස වගේ. ඔය හුචක්කු හොදන්නෙත් නෑනේ අනිත් එක. පොද්ද බාලා අත පිහින්නෙත් ඕකේ. ළමයා පිහින්නෙත් ඕකේ. අඬලා හොතු සූරන්නෙත් ඕකේ. සියලු ගඳ සුවඳ ඕකේ තියෙනවා. මදිද මිනිස්සු ගෙවල් වල ඉන්නේ. රෑ වෙනකල් ටෙලිවිෂන් බල බල ඉඳලා එළි වෙලා නැගිටලා කපු ආවේ සූනා වගේ හුචක්කුවක් දෙල්ලගෙන යනවා ළඟ තියෙන කඩේට පාංගේ. පාංකාරයට වගතුවක් වෙන්නේ දැක්කාම උදේ. කොච්චර අප්‍රසන්නද බලන්න. අප්‍රසන්නද බලන්න. තමන් වව ප්‍රමාණ කරගන්නවා. දැන් නිකන් හිතලා බලන්න මේ නෝන මහත්තුරුන්ගේ මහත්තුරු කොහේ හරි වැඩ කරනවා පුද්ගලික කම්පැනි එක හරි බැංකුවල හරි ඒවල කෙල්ලෝ එන්නේ හැඩ වැඩ දාලා පූරු පූරු ගහලා එන දිස්නේ ගගහනේ අද එන්නේ වැඩට. මේ මහත්තයා වැඩ කරගෙන ඉඳලා ඔළුව උස්සලා බලනකොට හැමතැනම තරු කැට නිල් කැට පායලා. මිනිහත් වැඩ ඇරිලා යනවා මගේ තරු කැට පායලා ඇති කියලා. කුචක්කු එල්ලගෙන බොඳ බීදුම් බල බලා ඉඳලා ඉන්න දොර අරිනවා. උ බාර් එකේ පැයක් ඉඳලා එන්නේ අනිත් දවසේ. දැන් බලනකොට ඉස්සර ලස්සන සින්දුවක් තිබුණා දැන් ඇහෙන්නේ නැහැ. හැන්දෑ කළුවර ගලා හැලෙන සඳ සෙනෙහස දැල්ලුණු නිවස සොයා එමි. ඔබේ සිනාවත මඩල මුවාවෙන් ජීවිතයේ දුක් වෙහෙස නිවාලන්. මානකො ඒ කාලේ ඒ එක ගීතයක් වුණත් අරගත්තාම ජීවිතයට යමක් කියනවනේ. ජීවත් වීමේ ආශාව දල්වනවනේ. මේක හරිම වැදගත් දෙයක්. පිරිසිදුකම පිළිව සමහර ගෙවල් වලට යනකොට සාලේ සාප්පුවක් වගේ නඩත්තු කරනවා. පිත්තල පහම් පඩික්කන් රටේ නැති කෙල් මල් ගොඩ ගන්නවා. ණයවිලි බඩු වෙනහලා ගොඩ ගන්නවා. එන කෙනෙකුට පෙන්න බලපල්ලා වුණ අපේ සයිස් එක. ඔජ වඩලා පෙන්නන්න. හරි. ඒ ගෙදර මුළු තැන්ගෙට ගියාම හදන තේ කෝප්පෙ බොණ්ඩ හිටින්නේ. ගේ දොරේ මාස් කරලා කුස්සි එහෙම අස්පස් කරලා ටෙලිවිෂන් එහෙම වහලා දාලා නාලා අර හුචක්කු එහෙම අඳින්නේ නැහැ. හරිද? මම ওই හුචක්කු කෙනා එක දවසක් එක සභාවක මහත්තයෙක් වැඩසටහනින් ඉන්නාට පස්සේ මට ඇවිල්ලා කියනවා සර් ওই හුචක්කුට තව කෑල්ලක් දාන්න තියෙනවා කියලා. මම ඇහුවා මොකද? සාරිය ඇඳලා වැඩට යන නෝනලා ඉන්නේ. ඒගොල්ලෝ වැඩ ඇරිලා ඇවිල්ලා සාරිය ගොල්ල පැත්තකට දාලා යටසාය උස්ස ගන්නවලු. ඒකෙන් තමයි ලු හැමගේ නයිකියට රින්ගන කල් ඉන්නේ හුචක්කුව තව හොඟයි. බලන්නකෝ මේ අපි මිනිස්සු ඉන්නව ඇති නේද ගෙවල් වල ලෝකේ. ඈ ඉතින් බස්ස බකමුණ වෙන්න බලපාන හේතුව ඔය ඇතුලේ තියෙනවා. එයා කැමති දේකුත් අරගෙන යන්න මස්ටර්ඩ් හරි පූල් දෝසි හරි අරගෙන යන්න. එල පොඩ්ඩක් දොරකට වෙලා මග බලාගෙන ඉන්න හැන්දෑ කළුවර ගලා හැලෙන සඳ සෙනෙහස දැල්ලුණු නිවස සොයා එමි වගේ දැනේ. තොර අහන්න බැරිනේ අද මේ මොකෙක් වෙහෙලද දැන්නුක ඉතින් වැහිච්ච එක්කෙනා ගැන පොඩ්ඩක් කතා කරන්න කියලා පොඩ්ඩක් ස්තූපිය වාඩිලා තේ ටිකක් එහෙම පිපි කතා කරන්න පටන් ගන්න. පළවෙනි දවසේ වරදී දෙවෙනි දවසේ වරදී තුන්වෙනි දවසේ හරියක්. මෙහෙම තේ ටිකක් පිව්වා තමුසේ මට පොඩි කතාවක් තියෙනවා තමුසේ වගේ මිනිහෙක් කෙනා දෙකෙක් ඇවිල්ලා කිව්වා පොඩ්ඩක් ඒක තමුසේ කියලා දෙන්න. දත් කඩා ගන්න එපා ඔවා කියන්නේ කිහිල්ලන්න. හරි. මහත්තුරුන්ටත් කියන්න එකක් තියෙනවා. මේ හොඳ පොත් දෙකක් තියෙනවා කියවලා බලන්න මේ එක. පිරිමිතේ හරි ලස්සන දේවල් තියෙනවා. හරිම ලස්සන දේවල් දැන් එකක් තමයි මේගොල්ලෝ කියනවා ස්වාමි පුරුෂයන්ට සතුටින් ජීවත් වන්න ඔබ කැමතිනම් අවංකවම ඔබ කැමතිනම් ඔබ කළ යුතු වැදගත් දේ බිරිඳව නිතරම සතුටින් තියන්න. ආදර ටැංකිය පුරවන්න කියලා කියන්න. සතුටින් තියන්න. තේ තියෙන හැටියටම කියන්නම් කොනේ. මෙන්න මේව කරන්න කියලා කියනවා. ආදරයෙන් වැළඳ ගන්න.
එකියන්නේ කසාද බැන්දට පස්සේ යහනේදි විතරලු මිනිස්සු වැළඳගන්න. බදින්න කලින් නම් පන්සලේදී හම්බුණා chance එකක් වැළඳගත්තා. වර්ණනා කරන්න සුව පහසුව දෙන්න ආදරයෙන් අත ගන්න ඇල්ම මහත්සේ දක්වන්න ඇහා ජීවිතයේ සම්පූර්ණ සතුට ලබන්න ඇගේ හැඟීම් දැනීම් වටහා ගන්න ඇ අගේ කරමින් කතා කරන්න ඇගේ කටයුතු වලට උදව් කරන්න ඇ පෝෂණය කරන්න ඇගේ වේදනාවලදී සුව පහසුව සලසන්න ඇ අස්වසන්න අනාගතයේ දෙස සුබවාදීව බලන්න තුරුළු කරගෙන හිඳමින් යලි යලි සිප ගන්න ආරක්ෂා කරන් සෙමින් සමමතින් නැත ගන්න ප්‍රබෝධ කරන් සනසන්න පදින් වැළඳගෙන සිප ගන්න යාන්තමින් විකන්න අවතින පිටුවක් තියෙනවා මම මේ ටිකයි කියන්නේ හැබැයි මේ ඔක්කොම එක සැරේ කරන්න කියලා නෑ හරිද දැන් මේවා ටික කටපාඩම් කරගෙන ගිහිල්ලා චක්කරේ පාඩම් කරනවා වගේ පේලියට කරන්න යන්න එපා තමුසේ මොලේ නරක් වෙලාද කියලා හරි එක සැරේ කරන්න කිලත් නෑ ඔක්කොම කරන්න කියලාත් නෑ මේක කියන්නේ මිනිහෙක් ළඟ මෙහෙම දේවල් තියෙන්න ඕනේ